අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රථම වරට කොවිඩ් එන්නත ලබා දෙයි අමාත්‍ය වරයෙක් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි WHO කොවිඩ් එන්නත ලබා දෙන ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව රවි කුමුදේෂ් කියයි සුව වූ සෞඛ්‍ය ඇමති පවිත්‍රා නිවසට ශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයක් සමග වේගයෙන් අනුගත විය යුතුයි ජනපති අවධාරණය කරයි යුද්ධයකදී නතර නොකළ සංවර්ධනය කොවිඩ් හමුවේදී නතර වෙන්නේ නැහැ අගමැති කියයි නිරෝධායනයට රැගෙන යමින් සිටියේදී විදේශීය රටක සිට පැමිණි කාන්තාවකට සිදු වූ අනතුරකින් එම කාන්තාව ආබාධිත වෙලා වගකිව යුතු කිසිවෙක් ඇය පිළිබඳව සොයා බලා නැහැ විපක්ෂ නායක සජිත් කළ හෙළිදරව්වක් ජනහිතකාමී නායකයෙකු වූ විජය කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය අදයි තරුණ උගත් හොරකම් නොකරන දේශපාලකීන් අවශ්‍යයි හිටපු ජනපති චන්ද්‍රිකා කියයි විද්දේ පඳුරට වැදුනේ හාවට ඥානසාර හිමි කියයි කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය නොගේ ගොඩි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ගෝලීය හැලහැප්පීම් සහ පරිවර්තනයන් සමග ශ්‍රී ලංකාව වේගයෙන් අනුගත විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් The world is currently in the midst of what has been called the fourth industrial revolution. ගෝලීය හැලහැප්පීම් සහ පරිවර්තනයන් සමග ශ්‍රී ලංකාව වේගයෙන් අනුගත විය යුතුයි. අපට පසුගාමී විය නොහැකි වේගවත් වෙනස් වන සමාජ තත්ත්වයන් මැදියේ බෝද අනුගත විය හැකි අධ්‍යාපනයක් සිසුන්ට ලබා දිය යුතුයි. එය විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල අවධානයට ලක් විය යුතු සහ දියුණු විය යුතු අංශයක්. වත්මන් ගැටලුවලට විසඳුම් සෙවීමේදී පෞද්ගලික අංශයට සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ සෙසු උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව කටයුතු කිරීමට වැඩි අවස්ථා තිබිය යුතුයි. උපාධිධාරීන්ට නව තාක්ෂණය පිළිබඳව යම් දැනුමක් තිබිය යුතුයි. වශයෙන් පරිගණක හැසිරවීම සඳහා අවශ්‍ය විශ්ව දැනුම තිබීම සාර්ථක අනාගතයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇති. We cannot afford to lag behind. Our higher education system must adapt swiftly. යුද්ධයකදී නතර නොකළ සංවර්ධනය කොවිඩ් හමුවේද නතර නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ වයඹ පළාත් මහඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල තවත් අධිරක් ඉරුදෙනියාය කෝන්ගහ මන්සන්දියේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් වයඹ පළාත් මහඇල ව්‍යාපෘතියේ මහකිතුල සහ මහකිරුල ජලාශවල ඉදිකිරීම් කටයුතු යාපහුව ඉරුදෙනියාය කෝන්ගහ මන්සන්දියේදී ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා මහවැලි ජලය වයඹට රැගෙන යන මෙම දෙවන්ත වරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම සංකේතවත් කරමින් මහකිරුල සහ මහකිතුල ජලාශ ඉදිකිරීමේ සමරූපලකය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් නිරාවරණය වුණා රාජපක්ෂ වරු මුල්ගල් තියපුවාම ඒ මුල්ගල් පැලවෙන්න ආරන පවුලක් නෙමෙයි දැන් හැම තැනම කටකතා යවනවා මේ සංවර්ධනේ නැතකරන මහ පිස්සුවක් හැදලා දින විපක්ෂයට ගහක් අල්ලන් උද්දෝෂ කරනවා අපි ලංකාවේ දැක්කේ බෝධි මහන්සියට විතරයි වඳිනවා දැක්කේ ගස්වලටත් වඳින්න ඕන ක්‍රමයක් ගෙනල්ලා තියෙන මොනාටද සංවර්ධනේ නැතකරන වෙන මොනාටත් නෙමෙයි අපි ලෝකෙම දරුණුතම ත්‍රස්තවාදී තේරෙව යුද්ධයක් කළා රටේ සංවර්ධන කටයුතු එක මොහොතකට අත්හැරියේ නෑ යුද්ධය තියෙනකොට තමයි අපි කොළඹ මාතර අධිවේගී මාර්ගය හදන්න කටයුතු කළා යුද්ධය ජයග්‍රහණය කරලා මේ වැඩ කරන කරන්න හිතුවනම් ඒ එකක්වත් අපිට කරන්න ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා. ඒ නිසා මම කියන්න ඕන කොවිඩ් වසංගතය තිබුණත් ඒ තිබුණා කියලා අපිට සංවර්ධන කටයුතු නතර කරන්න බෑ. අපි නතර වෙන්නේත් නෑ. අපි බලාපොරොත්තු රෝගී වුණු ලෝකයක් මැද නිරෝගී සංවර්ධනයක් වුණු රටක් හදාගන්න. සමහර විපක්ෂයේ උදවිය කිව්වා අපි මේ දිගා කන්න යනවා කියලා. ලෙඩක් වෙන්නුලා රටවලකට ඇදලා දාන්නයි මේ අය උත්සාහ කරන්නේ.
මතක තියාගන්න යුද්ධයේදී අපේ කකුලෙන් අද අයම තමයි කොවිඩ් වසංගතයේදී අපේ කකුලෙන් අදින්න හදන්නේ විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාවක නිරෝධායනය සඳහා රැගෙන යන අතරතුරදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව්වක් සිදු කළා ඒ පුත්තලම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය පුත්තලම නරුචෝලේ ප්‍රදේශයේ දී පැවැත්ුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාවක නිරෝධායනය සඳහා රැගෙන යන අතරතුරදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් එම කාන්තාව පැහැදිලි කිරීමක් සිදු කළා हॉस्पिटल वैद्य उपकार කොවිඩ් දේහයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පසුගිය දාසේ දුක්කල ප්‍රකාශය රජයේ තීරණයක් නොව අග්‍රාමාත්‍යවරයාගේ අභිලාෂයක් පමණක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේගම්ම පිළ මහතා පවසනවා. ඒ අද පැවති කැබිනට් තීරණ දන් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අගමැතිතුමා ප්‍රකාශ කළේ එතුමාගේ අභිලාෂය. එතුමා භූමි දාණය කිරීමට ඉඩ දෙන්න එතුමාගේ කැමැත්ත තමයි එතුමා ප්‍රකාශ කළේ. නමුත් අවසාන වශයෙන් මේ අවස්ථාවේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඇමති මණ්ඩලයවත් නෙවෙයි කොරෝනා මලසිරු සම්බන්ධ බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ගේ තාක්ෂණික කමිටුවේ නිර්දේශයක් ලැබිලා ඒ නිර්දේශය කැසට් මගින් ප්‍රසිද්ධ කරනතුරු දැන්ට පවතින රෙගුලාසියේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. දැන් පාසල් ආරම්භ කරා. ඒ වගේම පෙරපාසල් ආරම්භ කරා. නමුත් उपकारक पंथी उपकारक पंथी आरंभ कर अवसर लबादीम तीरने प्रतिपत्ति कोरोना वसंगते संबंधे बलधर आवन सौख्य अध्यक्ष जनरल अध्यापन तीरने फिब्रवरी पालोत्सव बस नाहिर पलाते फसल यूर्तक
सौख्य अध्यक्ष जनरल मारतु पहलो दलदान सिद्धुना रजे पास विवृत किरी सौख्यक्ष जनरल वरियागे निर्देश मतान सिद्धवेन तीन उपकारक पांति पिली बंद अमात्यवर उंटवा देशपालक्य तीन दुग्न बैकने मैतने हरम पेहदी පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ප්‍රථම වරට කොවිඩ් මරණ නින්නත ලබා දීම අද දිනේ නාරාහිම්පිට යුද හමුදා රෝහලේදී ආරම්භ වුණා. එෙහිදී එන්නත් ලබා ගැනීම අමාත්‍යවරයෙක් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබා දීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. අද උදැසන 8:30 සිට 10:12 දක්වා නාරාහිම්පිට පිහිටි යුද හමුදා රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත්කරණය සිදු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙම එන්නත් කරන වැඩසටහන එළඹෙන සිකුරාදා දින දක්වා සිදු කරන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළේ. මයන්ත දිසානායක, තිසත්නායක, හර්ෂණ රාජකරුණා, ඉරාන් වික්‍රමරත්න, දිලීප් වේදාරච්චි, පී දිගම්බරම්, මොහමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද රාජමාත්‍ය සුසිල් ප්‍රේමජයන්, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන්ද අද දින කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. හැමතිම්ම ජනතාව ආරක්ෂා කරන එක ඒ වගේම මේ වගේ ප්‍රතිකර්ම කර්මයක ඉතාමත් සුදුසු දෙයක්. අපි ප්‍රමාද වෙලා හරි මේක ආරම්භ කිරීම මම හිතනවා සුදුසු ක්‍රියාවක් කියලා. අපි වැඩි වශයෙන් මහජනතාව එක්ක ඉන්න අය. ඉතින් අපේ ප්‍රවේශමට එක හොඳයි. මේ අතරේ ඇතැම් මන්ත්‍රීවරුන් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා තමන් කොවිඩ් එන්නත ලබා ගැනීමට කටයුතු නොකරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. අවම වශයෙන් මෙරට ජනතාවගෙන් මිලියනයකට එන්නත්කරණය සිදු කිරීමෙන් පසුව තමන් එන්නත ලබා ගැනීම සිදු කරන බවයි හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවිඩය ඔස්සේ දක්වා ඇත්තේ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතාද එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. අදාළ එන්නත සාමාන්‍ය ජනතාවට ලබා නොදෙමින් දේශපාලඥයින්ට සහ ඔවුන්ගේ පෞල්වල සමාජිකයින්ට ලබා දීම සාධාරණ නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතාද මෙම අවස්ථාවේදී කොවිඩ් මර්ධන එන්නත ලබා නොගන්නා බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. අපි දේශපාලඥයන් හැම එකම මුල් වී තු නැහැ. නමුත් අපිත් පරිස්සම් වෙන්න ඕනේ මොකද අපි තමයි වැඩිම සමාජයත් එක්ක කටයුතු කරන්නේ. පෞද්ගලිකව හිතුවා මේ වෙලාවේ අවස්ථාව තව කෙනෙකුට දෙන එක හොඳයි කියලා. මේ අතර බස්නාහිර පළාතේ සියලු බන්ධනාගාර නිලධාරීන්ටද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණේ බන්ධනාගාර පුහුණු පාසලේදී. බන්ධනාගාර නිලධාරීන්ට මේ එන්නත ලබා දිය යුතුයි. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දීම කියන එක මේ වෙලාවේ ප්‍රමුඛතාවයේද කියන කාරණාව පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. කවුද මේ ප්‍රමුඛතාවය නිර්මාණය කරේ? ඒක තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්ද කියන කාරණාවේ ගැටලුවක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය හදලා තියෙනවා එන්නත් ලබා දීමේදී මොන අනුපිළිවෙලටද මේ එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාවය දිය යුත්තේ කියලා. ඒක ඇතුලේ දේශපාලඥයන් කියන කණ්ඩායම ඇතුළත් කරලා නැහැ. මෙරට COVID-19 වෛරසය අසාධනීය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 76,000 සීමාවකින් වගස් තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරච්චි මාර්ග පවසන්නේ. කොරෝනා වෛරසය අසාධනීය වීම හේතුවෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා. පසුගිය 23 වෙනිදා අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මියට කොවිඩ් වෛරසය අසාධනීය වී ඇති බවට හඳුනාගැනුණු අතර ඇයව ප්‍රතිකාර සඳහා හික්කඩුවේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඉන්නතුරු යොමු කර තිබුණා. හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට COVID-19 වෛරසය අසාධනීය වී ඇති බවට රුවීම හේතුවෙන් එම පාසල විෂබීජ හරණය කරන තෙක් අද සිට තාවකාලිකව වසා දෙනු බව හැටන් දික්කොය නගරසභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. මෙතර රත්නපුර මධ්‍යම බස් නැවතුම්පළ තුල ස්ථාපිත කර ඇති වෙළඳ සංකීර්ණයේ කඩ සාප වීමට රත්නපුර මහනගර සභාව තීරණය කර තිබෙනවා. එම වෙළඳ සංකීර්ණයේ සේවය කළ සේවකයන් 20 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමග මෙම තීරණය ගෙන තිබුණා. විශේෂ සාකච්ඡා පැවැත්වුවා අපේ විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුලේ මැතිණිය සමග සියලුම විශේෂඥ වෛද්‍යවරුන් ගෙනෙල්ලා අපි සාකච්ඡා පැවැත්වුවා මේ නව ප්‍රභේදයන් සම්බන්ධයෙන්. මේ නව ප්‍රභේදයන් වලට මුහුණ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන අපේ රසායනාගාර සේවා වැඩිදුර දියුණු කරගන්නත් අපි දැන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ශ්‍රීජයම්පුර විශ්වවිද්‍යාලයේ දැනටමත් ඒ අවශ්‍ය පහසුකම් තියෙනවා. රජයක් විදියට අපි ඒ නව ප්‍රභේදය පැමිණියත් මම හිතන්නේ අපි එකක් තියෙනවා මේ දෙන එන්නතින් ඒ නව ප්‍රභේදයන් පවා ආවරණය වෙනවා. ඒක අපට අස්වැසිලිට කාරණයක්.
දක්ෂ උගත් වංචාවෙන් තොර දේශපාලනඥයින් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ අදට යෙදී තිබෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණයේ වෙනුවෙන් සේදුව පිහිටි ඒ මහතාගේ සමාධි අභියසදී අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේද අදහස් පළ කරමින් ශ්‍රීලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණයේ වෙනුවෙන් සීතුවේ පිහිටි විජය කුමාරතුංග මහතාගේ සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා. जनता देशपालन नायक वर्गपालन नायक තරුණ උගත් හොරකම් නොකරන දේශපාලනයේ බිස්නස් එකක් නොකර ගන්න තමාට යම් කිසි වත්කමක් තියෙන මේ පොසත් පොල් වලින් ඕනේ රස්සාවක් වෙන දොස්තරලා ලියන්නේ නීතිය ඔච්චර බිස්නස් කරන අය කොමු ගත්ත අය වුණත් නැහැ අවංකව තමාගේ වියදමින් රටට වැඩ කරලා ඉවරලා දෙවාරයක් ඉඳලා ගෙදර යන මිනිස්සු මරණකම් මේ එක එක්කෙනාගේ අත්වල ඉල්ලීලා ගොකර ගහ ගහ යන තත්ත්වෙට ඉන්න දේශපාලකයන් මේ අපේ රටට කරන්න බෑ කීලිකරුවෙන් යන අලුත් දර්ශනයක් අවශ්‍යයි රටට කැක්කුමක් තියෙන මිනිස්සු අවශ්‍යයි එහෙම නැත්නම් මේක හදන්න බෑ අපි හැදුවා 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 ජීවිතේත් පරදුවට තියලා දැන් ආයේ ඔක්කොම අනිස්පස්සට හැරිලා විජේ හිටියනම් විජේ මං හිතන්නේ කියලා මූදර පණි. ඉච්චරයි මට කියන්න තියෙන්නේ. මම බලේට ආපු වෙලාව පොරොන්දු වුණා අවුරුදු 60 දී මං දේශපාලනේ රිටයර් වෙනවා කියලා හරියට 60 දී රිටයර් වුණා. හැබැයි රටට සේවය කරනවා. හොඳට වැඩ කරන අයට උදව් කරනවා. මේ අතර විජේ කුමාරතුංග මහතාගේ 33 වන ගුණ සමරුවට සමගාමීව පොල්හේන්කොඩ මන්සන්දියේදී විජේ කුමාරතුංග මහතාගේ පිළිරුවක් නිරාවරණය කිරීම සිදු වුණා. ඒ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට සමස්ත ජනතාවම අන්තවාදීන් මුදවා ගැනීමට තම සංවිධානය කටයුතු කළ බව බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලුගදත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පහුගියදා පුවත්පතක පළ කරලා තිබ්බා පාර්ශ්ව කොමිසමේ නිර්දේශවල අපේ සංවිධානයේ තහනම් කිරීම ගැන අපටත් චෝදනා ගනු කිරීම සම්බන්ධයෙන් යම් නිර්දේශයක් තියෙනවායි කියලා. අත වශයෙන්ම මේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා සතුවයි දැන් තියෙන්නේ. ඒක ජනාධිපතිවරයාට පමණයි කියවන්න පුළුවන්. ඔහු අතේ පමණයි මේකේ තියෙන අතිශය රහස්‍ය ලියවිල්ල. එතකොට ජනාධිපතිතුමා අතේ තියෙන මේ ලියවිල්ලේ තියෙනවායේ කියන සමහර කරුණු කොහොමද මේ එක මාධ්‍යයක දෙකක විතරක් පළ වෙන්නේ? ඒක ප්‍රශ්නයක් නේ. කොහොමද එක මාධ්‍යයක විතරක් ගියේ? ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් මේක හරියට විද්දේ පඳුර රට වැදුනේ හාවට ඒක තමයි මට වෙලදී මිනිස්සු බලාපොරොත්තු නැහැ නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ කොමිසමේදී මේ අපිව වරදකරුව කරන්නේ අපි මොන වරදක් කළාද දෙයනේ මේක මහා පුදුම මම හිතන්නේ මේ වගේ කැකිල්ලේ අර නඩු තීන්දුව වගේ මේ කොමිසමේ ඇති කියලා ගැටලුව වෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දැන් වීරයෝ ගොඩක් බිහි වෙලා ඉන්නවා හැබැයි අපි අවුරුදු ගාණක් තිස්සේ මේ වගේ සිද්ධියකට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙන බව නම් වශයෙන් ඒව හෙළිදරව් කළා එදා Tamange ජනතාව බේරගන්න මුස්ලිම් ප්‍රජාව බේරගන්න මුස්ලිම් නායකයෝ සිංහල මිනිස්සුන්ගේ පැත්තෙන් පෙනී හිටපු දේශපාලන නායකයෝ මේ සමාජ බලවේග මොනවත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ අපිට චෝදනා කර කර හිටියා හැබැයි අපි අපේ කැපකිරීම කෙරුවේ සිංහල කියලා හිතල විතරක් නෙවෙයි මේ මුළු සමස්ත ජාතියම මුළු රටම මේ අන්තවාදයෙන් මුදවා ගැනීම අරමුණු කරගෙන තමයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවේ යම් කිසි පුද්ගලයෙක් විසින් දේශපාලන පළගැනීමක් නීති විරෝධී ක්‍රියාවක් සිදු කරනවා නම් රටේ පිළිගත් නීති පද්ධතියට අනුව දඩුවම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්
මේ පරීක්ෂණ කොමිෂන් සභාව කියන්නේ තොරතුරු හොයන එක. තොරතුරු හොයලා වාර්තා කරන එක තමයි මේ ඇයිට තියෙන වගකීම. නමුත් මේ අභේරත්ත කොමිෂන් මොකද්ද කළා තියෙන්නේ? අධිකරණයේ මිනිස්සු වෙන නඩු ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන් නිර්දේශ දීලා තියෙනවා. නීතියකට යම් අවබෝධයක් තියෙන අය දන්නවා. අධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් අධිකරණය තුලින්ම තීන්දුවක් එදවා විනා පිටස්තර ආයතනයකට අධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න බෑ. නමුත් අභේරත්ත කොමිෂන් නඩු 40 ගාණක් නිර්දේශ ලබා දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්කාරරුන් පස් දෙනෙක් එකතු වෙලා දීපු නඩු තීන්දුව සම්බන්ධයෙන්ුත් මේ කොමිසම යම් යම් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඒ වගේම නඩු 40 ගානක විත්තිකාරයන් නිදහස් කරලා පැමිණිලිකාරයන් විත්තිකාරය කරලා තියෙනවා. තාවත් පැහැදිලි මේ කොමිසම තමන්ගේ බලයේ ඉක්මවා කටයුතු කරලා තියෙනවා. අන්න මේ නිසා මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සමගි ජන බලවේගයේ හැටියට අවශ්‍ය පියවර ගන්න. පිළිගත් අධිකරණ පද්ධතියක් තියෙද්දි යම් කිසි පුද්ගලයෙක් දේශපාලන පළගැනීමක් කරලා තියෙනවා නම් වැරද්දක් කරලා තියෙනවා නම් නීති විරෝධී ක්‍රියාවක් කරලා තියෙනවා. අපේ රටේ පිළිගත් නීති පද්ධතියක් නුගේකුඩ ගම් සභාන්දී ප්‍රදේශයේදී රුපියල් කෝටි 10ක මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් සංවිධානාත්මක අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව නුගේකොඩ ගම්සභාහන්තිය ප්‍රදේශයේදී අද දහවල් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. නුගේකොඩ ගම්සභාහන්තිය ප්‍රදේශයේ පිහිටි කාමර 7කින් යුතු නවතැන් පලක් එහිදී විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහි කළමනාකරු භාරයේ තිබී හෙරොයින් කිලෝ 5ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝ 5ක් සංවිධානාත්මක අපරාධ කොට්ටාස නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණා. මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 29 හැවිරිදී අදාළ නවතැන් පලේ කළමනාකාරවරයා සහ එම මද්‍රව්‍ය විතෝගේ සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ විනාශ කිරීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ පරිසර අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කුරුණෑගල නගර මැදියේ පිහිටා තිබෙන ඉතා අලංකාර උද්‍යානයක් වන රජපිහිල්ල උද්‍යානයේ තිබෙන ගස් කපා එහි ඇති මණ්ඩපයක් ඉවත් කර එම ස්ථානය විනාශ කර ඇති බවට පසුගිය කාල සීමාව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුණා. එම උද්‍යාන විනාශය නිරීක්ෂණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරින්ද පසුගියදා පැමිණියා. මේ අතර අද පෙරවරුවේ කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ විනාශයට විරෝධය පළ කරමින් පරිසර අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ සමාජවාදී තරුණ සංගමයේ විසින් මෙම විරෝධතාවය පැවති ස්ථානයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පැමිණි අතර එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ කුරුණෑගල රජපිහිල් උද්‍යානයේ පැරණි ගස් කිහිපයක් කපා දැමීම සහ එම ඉඩම පුද්ගලික ආයතනයකට පැවරීමට යන්නේ නම් ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බවයි. අපි පැහැදිලිව අපි මේ රටේ තරුණ තරුණයන්ට ඉරිසි අධ්‍යාපනය ලබා ගන්න හෝ නැත්නම් වෙනකුත් අධ්‍යාපන සංස්කෘතික දේවල් අධ්‍යයනය කිරීමට අපි විරුද්ධ නැහැ. නමුත් මේව සමතලා කළා තිබිච්ච උද්‍යානය ඇතුළට බ්‍රිතාන්‍ය කාර්යාලයකට ගේන්න නම් අපේ එක පැහැදිලි විරෝධයක් තියෙනවා. ඒ විරෝධය මතු කරන්න තමයි අපි අද ඇමතුමා හම්බෙන්න ආවේ. විහිළු සපයන තවත් එක් ආරමුණක් වගේම අදත් උන දේ තමයි අපි ඇහුවට පස්සේ ඇමතුමාගෙන් බ්‍රිටිෂ් කවුන්සිල් එකක් දානවාද කියලා එතුමාගෙන මන් නම් ඒව දන්නේ නැහැ කියලා. ඒකට කැබිනට් එකේ ඇමතිවරේ. මොකද්ද මේ ආණ්ඩුව? මේ සිස්ටම් එක ෆේල්. මේ සිස්ටම් එක හොඳ සිස්ටම් එකක් හදාගන්න අපේ රටේ මේ රටේ තරුණ තරුණයෝ ප්‍රගතිශීලීවරුන් එකට සටන් කරන තැනට එන්න ඕනේ කියන පණිවිඩය තමයි අපි කියන්නේ. මේ අයගේ ප්‍රධාන විරෝධතාවයක් තිබෙනවා මෙතන බ්‍රිටිෂ් කවුන්සිල් එකක් පටන් ගන්න යනවා කියන එක පිළිබඳව. ඒක අද තමයි අපිට ඒ අය දැනුම් දුන්නේ. අපි ඒ පිළිබඳව සොයලා අවශ්‍ය පියවර ගන්නවා. අපි කිසිසේත්ම පරිසරයට අහිතකර ව්‍යාපෘතියක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. පරිසර හිතකාමී විදියට තමයි මේ සම්බන්ධන කටයුත්ත සිද්ධ වෙන්නේ. ව්‍යාපාරික පුවත් විශේෂාංගයේ වෙතයි දෙන්නම දහනය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ක්‍රියාවට නැවෙන ගමට සංනිවේදනය ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රදේශවලට ඩිජිටල් සංනිවේදන පහසුකම් ලබා දීම සඳහා SLT මොබිටෙල් සමග එක්ව නව සම්ප්‍රේෂණ කුරුණක් ඉදිකිරීමේ සමාරම්භක උත්සවය අද පසුරුවේ බලංගොඩ ඉහළ ගලගම ප්‍රදේශයේදී සිදු කරනවා. අද අපි ඉන්නේ 2021 කියන වර්ෂයේ. මම හැමදාම කියනවා වගේ අපි 21 වෙනි ශතවර්ෂයේ 120ක් ඉවරයි. අමාරු අභියෝගයක් බාර දීලා තියෙනවා මේ SLT මොබිටෙල් ආයතනයටත් අනිකුත් සේවා දායකයන්ටත් අප්‍රියල් අග වෙනකොට කොහොම හරි රත්නපුර දිස්ත්‍රික්කයේ අවසන් කරගන්න. ග්‍රාම සේවා නිලධාරි කොට්ටාස මයිතන 575ක් තියෙනවා මේ දිස්ත්‍රික්කයේ. ඒ ඔක්කොම ආවරණය වෙන්න ඕනේ. ඒ ගාවම ෆයිබර් තාක්ෂණයත් මම හිතන්නේ SLT ආයතනය මේක කරගෙන යනවා. ඉස්කෝල 580කට අධික ප්‍රමාණයක් තියෙනවා මේ රත්නපුර දිස්ත්‍රික්කයේ. ඉතින් අපි SLT ආයතනයට කතා කරන්න අපි මම හිතන්නේ සියලුම පාසල් වලට එක අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක කතා කරගෙන යනවා. ඒ සියලුම පාසල් වලට අවශ්‍ය ෆයිබර් තාක්ෂණය ලබා දෙන්න. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවේ මුහෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්.
විජේ කුමාර්තුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය වෙනුවෙන් සියත ටීවී රෞම වැඩසටහන හරහාගෙන එන විශේෂාංගය සමග ඔබට මෙතෙන් සිට එක් විය හැකි. ඔබ සැමට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.